සුබ දවසක් ඔයාලා හැමෝටම ගයිකෝම් YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා වීඩියෝ එකක් එක්ක දිගටම රැඳලා ඉන්න කියලා ආරාධනා කරනවා ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා වීඩියෝ එක පිළිබඳව ඔයාගේ අදහස් පාලින් comment කරන්න ඒ වගේම ඔයාලට බලන්න මේ වීඩියෝ එක share කරන්න අපි හරි කාර්ය බහුලයි ඉතින් මේ කාර්ය බහුල බව නිසා අපේ ආහාර වලට ගුණදායක ආහාරයක් අපි එකතු කරගන්න එක අවම වෙලා තියෙනවා ඉතින් ඒක නිසා අද මම හිතුවා විනාඩි 10ක් වගේ පුංචි කාලයක් ඇතුළතදී මුං ඇට කැඳේ එකක් ගුණදායකව රසට හදාගන්නේ කොහොමද කියන එක ඔයාලත් එක්ක බෙදාගන්න ඉතින් මගේ බබාටත් එක්ක තමයි මම මේක හදාගන්නේ පුංචි බබාලට සුදුසුයි ඉතින් එන්න බලමු කොහොමද මේක හදාගන්නේ කියලා මේක හදන්න පැය 6කට විතර කලින් මම මුං ඇට සහ රතු සහල් හොඳට සෝදලා වෙනත් භාජනයකට මාරු කරලා මේක මම පෙඟෙන්න වතුර දාලා පැය 6ක් පමණ කාලයක් අරන් තියෙනවා ඉතින් ඔයාට රතු සහල් වෙනුවට වෙනත් ඕනම සහල් වර්ගයක් මෙතනදී භාවිතා කරන්න පුළුවන් මේක වැහෙන ගානට මෙන්න මේ විදිහට වතුර දාලා මම මේක පෙඟෙන්න තියනවා ඉතින් මේ විදිහට හදාගත්තා කියලා මේකේ ඇත්තටම රසේවත් ගුණේවත් වෙනස් වෙන්නේ නැහැ ඉක්මනින් හදා ගන්න පුළුවන් ඉතින් මේ ඔයාලා දැක්කම පැය 6කට පස්සේ හොඳට මේක පිඟිලා තියෙනවා සහල් එකයි මුං ඇට එකයි මම බ්ලෙන්ඩර් කප් එකක් අරගෙන බ්ලෙන්ඩර් කප් එකට මේ මුං ඇට වගේම සහල් ටික මේ විදිහට මාරු කරගෙන මේකට වෙන් කරන්න ප්‍රමාණවත් වන තරමට වතුර එකතු කරලා මේක මම හොඳ සුමුදු පේස්ට් එකක් වගේ එනකම් බ්ලෙන්ඩ් කරගන්න තමයි ලෑස්ති වෙන්නේ මෙතනදී ඔයාට කෑලි හිටින ප්‍රමාණයට අවශ්‍ය නම් ඒ විදිහට ඔයාට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන් මම සුදු ලුණු ටිකකුත් මෙන්න මේ විදිහට එකතු කරගෙනම මේක බ්ලෙන්ඩ් කරගන්නවා මම බ්ලෙන්ඩ් කරගත්තේ මෙන්න මේ වගේ ගානට එනකන් ඊළඟට මම සෝදාගත් භාජනයක් අරගෙන මේ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය මේකට මම මේ විදිහට එකතු කරනවා එකතු කරගෙන වතුර ටිකකුත් එකතු කරනවා වතුර ගොඩාක් මේ වෙලාවෙදි එකතු කරගන්න එපා වතුර සාමාන්‍ය ප්‍රමාණයක් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයා එකතු කරගන්න එකතු කරගෙන මේකට මම ලුණු ටිකක් එකතු කරගන්නවා ඔයාගේ රස අනුව ඔයාට මෙතනදී ලුණු එකතු කරගන්න පුළුවන් අවුරුද්දට අඩු බබෙක්ට හදනවා නම් ලුණු එකතු කරන්න එපා ඉතින් බබාට වගේම ගෙදර හැමෝටම මේක සුදුසුයි කියලා මම කලිනුත් කිව්වා. ඉතින් ඊළඟට මම කරන්නේ ලිපේ මේක රත් වෙන්න අරගෙන භාජනයේ ලිපුඩින් තියාගන්නවා. ඉතින් ඇත්තටම මේක හොඳටම ඝන වෙන්න එහෙමත් නැත්නම් හොඳට තැම්බෙන්න විනාඩි 5ක් වගේ කාලයක් ප්‍රමාණවත් හරි ඉක්මනින් මේක තැම්බෙනවා. මොකද අපි මේවා ඔක්කොම බ්ලෙන්ඩ් කරලා තියෙන නිසා වලට පේනවා මේ බලන්න විනාඩි 5ක් වගේ කාලයක් යනකොට හොඳටම තැඹිලා තියෙන්නේ උදේ වැඩට යන කෙනෙක්ට උනත් මේ වගේ කැඳ එකක් හදලා වීල යන්න පුළුවන් ඊළඟට මම මේකට උකු පොල් කිරි ටිකක් එකතු කරලා මේක මැදින් නටන ගාන වෙනකන් තියාගන්නවා ඉතින් ඔන්න එතකොට අපේ කැඳ එක ලෑස්ති වෙලා ඉවරයි ඇත්තටම ඔයා බබාල නිසා කාර්ය බහුල වෙන්න ඇති සමහර විට වැඩට යන කෙනෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් නිවසේ වෙනත් ස්වයන් රැකියාවක නිරත වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ කවුරු මේ කොහොම කෙනෙක් වුණත් ඔයාට මේ වගේ ආහාරයක් ඉතාම ඉක්මනින් හදාගැනීමේ හැකියාව තියෙනවා ඉතින් ගෙදරදී උත්සාහ කරලා බලන්න මම හැමදාම කියනවා වගේ අපි අපේ ආහාර රසට වගේම ගුණට හදාගන්න උත්සාහ කරන්න ඕනේ ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හමු වෙන්නම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්